ගේ පුතා නැහැ මම හතර කරවගෙන අත්‍තරම අපි කිව්වාගේ අපි දැක්ක එයාගේ පොඩි වෙනසක් එයා එකාකාරී ගතියක් එයා ගොඩක්ම ඔය ටීවී කියන මේ නර්සි රයිම්ස් වලට ඇඩික්ට් වෙලා ඒ ගැනම බලන් ඉන්න එක වැහුවා තඬන මට්ටමේදී ඊට පස්සේ අපි ගියා මුලින්ම අවුදකමාර විතරදී අපි වීඩියෝ ටික්ටොක් ක්‍රියේට් වෙනවම ඩොක්ටර් ගෝයා නෝමල් ඩිෆරන්ට් පර්සනැලිටිස් කියලා කිව්වේ ඊට පස්සේ අපි හිටුවා තව බලමු අවුරු දෙක වෙද්දී ඒත් මෙයාගේ කතා වෙන්නේ වචන හතරක් පහක් කියන්නේ අපි එක නම කතා කරලා බලන්නේ ඇහෙන්නේ වගේ ඉන්නවා ඊට පස්සේ අපි ආයෙත් වෙන්නවා වෙන ડોක්ටර් කෙනෙකුට ඒ ડોක්ටර් කියුවේ මෙයා නෝමල් මෙයා ඔටිස්ටික් නෑ මෙයා වටපිට බලනවා ඒත් අපේ හිතේ සැකේ ඊට පස්සේ ඇත්තට අපි ඔය ගියාගේ වෙයි තියෙන සිම්ටම්ස් අපි ඉන්ටර්නෙට් එකේ ගහලා බලුවා ඊට පස්සේ තමයි දැක්කේ මේ ඕටිසම් කියන එක එදා වෙනකන් අපි ඕටිසම් කියලා දැක් නමවත් අහලා තිබුණා ඊට පස්සේ ඒ ඔස්සේ තව තව අපි කියවෙන් 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 ඇත් ඉන්ටර්නෙට් එක හැමතැනම තිබ්බේ ඕටිසම් කැනොට් බී කියුඩ් කියලා. ඒක හොඳ කරන්න බෑ. මේක දැන් ඊට පස්සේ අපි ගොඩක් කල්පනා කරා මේක දැන් අපි ජීවිත කාලේ මේ ළමයාත් එක්ක අපිට මේ විදිහට ජීවත් වෙන්න වෙයිද? මොකද මේ ළමයා හොඳ කරන්නේ අපි ඉන්ටර්නෙට් එකේ බලලා ගන්න අපි දැන් ගොඩක් බය තුන දකින දේවල් දැක්කම මේ ළමයි අඳුමක් නැතු ඉන්නවා මොන කරුණ බලතරේක මේ YouTube වලින් මේ හැමතැනම තියෙනවා ඒ ඕටිසම් ළමයින් ගැටි. අපි ගොඩක් මේ අපි ඒ ඔස්සේ අපි ඔය හොය ඇද්දී අපි දිගට මොහොතේ පස්සේ අපි ඉස්සලා කිව්වා වගේ අපි කල්පනා කරා ඒ රටේ කොහොම එක තැනක් හම්බුණා අපිට මේ ගැන මේ ට්‍රීට්මන්ට් කරන එතනට ගියාට පස්සේ ඒගොල්ලෝ ඇසස්මන්ට් එකක් කරලා සතියේ දවසක් එන්නකෝ හතර දවසක් කරේ විනාඩි 45 සතියේ දවසක් ඒ විනාඩි 45 අපිට තේරුණා ඒ යන විදියට මේ ළමයා කවදාකවත් උරට එන්නේ නැහැ කියලා. ඒ අතරපාරේ අපි ලංකාවට එන්න අපි ප්ලෑන් කරලා තිබ්බේ ඒ කියන්නේ වැකේෂන් එකකට ඒ එන අතරේ අපි හිතුවේ ඉන්න සති තුනේ හැරි කමන්නේ අපි ලංකාවේ තැනක් තියෙනවා නම් එතන අපි ළමයා යවමු එතකොට අපිට අපි කියන්නේ අපි රසාවට එන්න අපි ගෙදර ඉන්නේ ඒ ළමයාත් එක්ක අපිට ගොඩක් මේ 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 වැඩ කරගෙන යතයි කියලා අපි ඉන්න සති තුනෙන් ප්‍රයෝජනයක් ගන්න එක තමයි මුලින් හිතුවේ ඊට පස්සේ තවදුරටත් හොයාගෙන ඉද්දී අපිට හම්බුණා හම්බෙන් වගේ මම දැක්කා මේ මුස්ලිම් ආයතනයේ දෙර්ණ උපයන කරපු වීඩියෝ එක. ඒ වීඩියෝ එක බලාගෙන යද්දී අපිට තේරුණා මේ ලංකාවේ ලෝකේ ගොවත් නැති දෙයක් මේ ලංකාවේ තියෙනවා කියලා. ඒ ඔස්සේ බලකම් අපිට ඔස්ලිම කියන එක හම්බුණා. ඊට පස්සේ එතන ඔස්ලිම වෙබ්සයිට් එකට ගිහිල්ලා අපි බැලුවා මේ වගේම දෙමාපිය දීපු ෆීඩ්බැක්ස්. ඒ පළවෙනි එකෙන්ම ඒ මුල්ම දැක්ක මුල්ම එකම අපේ ළමයි ඒ ගති ලක්ෂණ ගොඩාක් අපේ ළමයාගේ ලක්ෂණ වලට කිට්ටුයි. ඊට පස්සේ ඒ අම්මා කතා කරපු විතර අපිට ගොඩාක් ඔක පැහැදීමක් ආවා මෙතනට මේ මේ මෙතන මේ වෙනසක් කරන්න පුළුවන් කියලා. ඒ පහුදාම අපි මෙතනට කතා කරගෙන ආවදී ඊට පස්සේ අපි ගාව මෙන්න මේ කාලේ අපි ලංකාවට එනවා මේ 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 ඊට පස්සේ අපි ඇසස්මන්ට් එකකට එන්න ගියා. ඒ අතර වාර එතකොට අපිට ලංකාවට සති දෙකක් වගේ තිබ්බේ. අපි කල්පනා කරා තවදුරටත් අපි මේ ගැන ඔස්ලිම ගැන හොයාගෙන 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 යද්දී අපි හිතුවා මේ නෑ මේක හත තුන නෙවෙයි දැන් මෙතන තමයි තැන අපි මේක ඉඳලා ළමයා හොඳ කරගෙනම යමු කියලා තමයි අපි හිතාගත්තේ. ඊට පස්සේ ඇවිල්ලා ඇස්පෙන්ට් එක කරා. ඇස්පෙන්ට් එක කරාම ડોක්ටර් කිව්වේ මේ අපි කල්ටියක් කල්පනා කරලා දන්නා නම් අර අපි කොහොම හරි අපිට අපි වාසනාවන්ත වුණා මේ එතන ඇස්පෙන්ට් එක කියන්නේ මේ තරක් ගන්න. ඊට පස්සේ කොහොම හරි පෞල්‍යංග සතියේ නම් ට්‍රීට්මන්ට් පටන් ගත්ත සතිය පුරාම දවල් විදිකටම කරගෙන ගියා. මාස දෙකක් අතර කිප්පෙන කාලයක් දැන් වෙනත් හේතුවක් මත අපි දැන් යනවා. අපි ඒත් ඉදිරියේදීත් අපි හිතමු තැනට ළමයා ගොඩාක් හිතමු මට්ටමේ ඉස්සර අපි සත්තු අතර එක්කන් ගිහිල්ලා සත්තු මේගේ අලිය ඇගේ වුණත් ළමයා බලන්න ඒ මට්ටමේ ළමයි කියන්නේ මේ අපි ඒ සත්තු අතර ගියාම මේ ඔටෝ ජිරාෆ්ලා මේ ළමයාගේ මූණ ළඟ ඉන්නවා එයා කවලන් ඉන්නේ එයා බලන් ඉන්නේ එතන යන කූමිඩියා ඒ වගේ දේවල්. ප්ලේන් එකක් ගියත් කවදාකවත් ප්ලේන් එක බලන්නේ නැහැ. දැන් ප්ලේන් අපිට පෙන්නනවා. සත්තු අපිට පෙන්නනවා. මේ මට්ටමට එයා ගොඩාක් ඩිවලා තිනවා. ඒක ඇත්තරම ලොකු ප්‍රතිහාරයක් වගේ. දැන් දොරාරින්න කියලා අදුවෙත් මට කෝ ඕපන් ද ඩෝර් කියලා. මේ වගේ මට්ටමට එළමයා ඇවිල්ලා තිනවා. ඒකවක්ව කියන්නේ මේක දැන් මම ඩික්‍රෙසල්ලා දැන් ડોක්ටර්ට කතා කරනවා මේ වැඩේ මේ ડોක්ටර් මේ මැඩම් කරන්නේ මේ 8:05 අපි ආරාධනා කරනවා සීනි දෙමෝපියන් හරියට මේ උදේටතර පටන් ගන්න පහට ඉවර කරන මේ ඩියුටියක් නෙමෙයි මේක ඒක එකලංග ජීවිතේ වගේ අපි ඉවර කරලා තියෙන මේ ජීවිතේ වගේ මේ දැන් මේ ළමයාගේ දැන් ඊපරදා එයාව
කියන්නේ යා වෙනුවෙන් මම හිතන්නේ ඒගොල්ලෝ ගියා මේ අවුට් ඔෆ් තෙරපි එකට ගිහිල්ලා ඒ අපින් කරන ඕන දේවල් ඒගොල්ලෝ කරනවා. මොකද මේ සමහර දේවල් ලංකා සමාජයේ ඉස්සර අපිට කරන්න බැරි හින්දා ඒ වෙනුවෙන් ඒ වගේමත් ඒගොල්ලෝ බාර අරගෙන ඒ දේවල් කරනවා. අත්‍තරම කියන්නේ ඒක ගොඩක්ම මේ ලෝකෙ ගොයවත් නැති ලොකුම දෙයක් ලංකාවේ තියෙනවා. ඒක තමයි මේ තමයි. ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා දැන් ડોක්ටර් ඉස්සරහින් ඩ්‍රීම් එක අපියන්ගේ මිල්ලන්නේ මේ තමගේ දරුවා පොඩි කාලේ ඉඳලම දැනුවත් වෙන්න හැම වෙලෙම දරුවා ගැන සැලකිල්ලෙන් ඉන්න මොන වගේ තත්ත්වයක්ද තියෙන කියලා. මොකද ඕටිස්ටික් කියන එක හිතා ගන්න බෑ. සමහරවිට අපි දන්නේ නැතුව ළමයට ඕටිස්ටික් තියෙන කාරු 3-4 යනකොට හැම වෙලෙම දරුවා ගැන සැලකිල්ලෙන් ඉන්න ඉඳලා මේ ඔසිල්මෝ එකට එන්න වෙන ඔප්ෂන් එකක් නැහැ. ඇවිල්ලා ප්‍රතිකාර ගන්න. ඉතින් දරුවා සාමාන්‍ය තත්ත්වයෙන් අවුරුද්දක් යන්නෙත් නෑ. ඉතින් ඒ දරුවගේ ලැබීම සහ අපේ වාසනාව අනුව මන්ටම සුව වෙනවා. ඒක ඉතින් ඒ වගේම මේ ලංකාවපැත්තෙන් කියනවා කියන්නේ ඇත්තම මේ බැලුවා මේ මුස්ලිම්ෝ කියන එක ලංකාවේ නම් ලෝකෙට ගිනින තරම් වෙනවා. මොකද මෙහෙම තැන් වෙන මොකද අපිත් ලෝකෙ හැමතැනම ඇවිදලා තිනවා තින දේවල් දන්නවා කියන ඔලබල්ලා තිනවා මේව දෙයක් මේ තැනක හිටියත් අපට අන්තිමට ඉන්නේ ලංකාවට. කියන්නේ මම මේ දැන් අපි පිටරට ගියාම ලංකාව දිහා බලන්නේ බොහොම අවතක්සේරුවේ. ඒ බලනකොට අපිට තේරෙනවා මේ ඔක්කොර වැඩි දෙයක් මේ අපේ දේවල් තියෙනවා කියලා. ඒ වගේ අපි සුපස්නා කරන ડોක්ටර් කේ මේ මොල්සම් විලේජ් කියන අවධාරී තැනට යනකොට අපි උදව් කරනවා කියලා අපි කරනවා මේ ෆෝන් දුලා.